අයිබෝන් දරුවනේ සුබ දවසක් වේවා සියලු දෙනාටම පුතා මේ වෙනකොට සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඔබ ලබාගෙන ඒයින් විශිෂ්ට ජයක් ඔබ ලබාගෙන මේ වෙනකොට ඉන්නවා ඒ ලබාගත් ජයත් එක්ක පුතා ඔබ උසස් පෙළ විෂය දහරා තෝරා ගැනීමේදී තාක්ෂණ වේදයේ විෂය දහරාව ඔබ දැන් තෝරාගෙන අහවරයි ඒනිත් ඔබ තෝරාගත්තේ ඉංජිනේරු තාක්ෂණ වේදයේ අංශයයි පුතා ඉංජිනේරු තාක්ෂණ වේදයේ අංශය තුල ඔබ ඉදිරියේදී ඉගැන්වුම් කටයුතු වලදී අපට පුතා මාව මුණ ගැහෙනවා නමින් මම සමීර කරුණාරත්න පුතේ වසර දෙකකට ආසන්න කාලයක් ඒ කියන්නේ 2023 දක්වා දරුවනේ ඒක 2023 අගෝස්තු මාසයේ දක්වා ඔබට පුතා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔබේ අනාගතය වෙනුවෙන් යුහුසුලුව කටයුතු කරන්න පුතා සිද්ධ වෙනවා මොකද මේ වසර දෙකහමාරක කාලයකින් අනතුරුව තමයි පුතේ ඔබේ අනාගතය ඔබට දරුවනේ තීරණය කරන්න හැකියාව ලැබෙන්නේ ඒත් එක්කම පුතා මෙතනදී දැනගන්නට වෙන වැදගත් කාරණා කීපයක් තියෙනවා පුතා කිසිම දෙයක් පුතා නොමිලේ ලැබෙන්නේ නැහැ මම නොමිලේ කියලා අදහස් කරේ මිල මුදල් නෙවෙයි කිසිම දෙයක් පුතේ නොමිලේ ලැබෙන්නේ නැහැ කියලා කිව්වේ කිසිම දෙයක් පුතේ මහන්සි වීමකින් තොරව උත්සාහවන්ත වීමකින් තොරව ලැබෙන්නේ නැහැ පුතේ ඔබට සාර්ථක වෙන්න ඕනේ නම් ඔබ ඒ සඳහා වටිනාකමක් දිය යුතුමයි මම කලින් කිව්වා වගේ පුතේ වටිනාකම කියන්නේ මිල මුදල් නෙමේ මහන්සියයි උත්සාහයයි පුතා පසුගිය වසර කිහිපය දෙස බලනකොට අපිට පුතා විශාල සාර්ථකත්වයක් ලබා ගන්න වෙන්නේ මේ කාරණාව නිසයි පුතේ හැකියාව ලැබුණේ විශේෂම පුතා ඉංජිනේරු තාක්ෂණ වේදය විෂය ධාරාව ගත්තට පස්සේ ලංකාවේ කිසිදු ගුරුවරයෙකුට ළඟා වෙන්න බැරි විදිහේ බ්‍රෑන්ඩින් නේම් එකක් පුතා අපි නිර්මාණය කරලා අහවරයි ඒ කියන්නේ පුතා 2015 වර්ෂයෙන් පටන් ගත්තට පස්සේ මොකද පළවෙනි බැජ් එක 2015 අවුරුද්දේ තමයි උසස් පෙළ කරන්න දරුවනේ ගියේ 2015 පටන් 2020 දක්වා උසස් පෙළ විභාගවලට මුහුණ දීපු දරුවෝ ගත්තට පස්සේ දරුවනේ ලංකාවේ පළවෙනියා ශානක අනුරාධ අපිට මාතලේ දිස්ත්‍රික්කයෙන් නිර්මාණය කරන්න පුළුවන් වෙනවා ඒ වගේම 2015 අවුරුද්දේ මාතලේ දිස්ත්‍රික්කයේ පළවෙනියා ඒ වගේම 2015 අවුරුද්දේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළවෙනියා ඒ වගේම 2015 අවුරුද්දේ කෑගල දිස්ත්‍රික්කයේ පළවෙනියා 2015 අවුරුද්දේ පොත්තලම් දිස්ත්‍රික්කයේ පළවෙනියා අපි නිර්මාණය කරන්න ඔන්න ඔය කාරණාවත් මතයි අනතුරුව එතනින් නොනැවතුණු අපි 2016 අවුරුද්දේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළවෙනියා 2017 අවුරුද්දේ වවුනියාව දිස්ත්‍රික්කයේ පළවෙනියා 2018 අවුරුද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළවෙනියා ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළවෙනියා නැවතත් පොත්තලම් දිස්ත්‍රික්කයේ පළවෙනියා අපි නිර්මාණය කරනවා 2019 අවුරුද්දේ අපි නිර්මාණය කරනවා නැවතත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළවෙනියා මාතලේ දිස්ත්‍රික්කයේ පළවෙනියා වගේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළවෙනියා නැවතත් අපේ පන්තියලින්ම බිහි වෙනවා අවසාන අවුරුද්දේ ප්‍රතිඵල ලැබුණේ 2020 අවුරුද්දේ 2020 අවුරුද්දේ ප්‍රතිඵල ගත්තට පස්සේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පළවෙනියා ඊළඟට කෑගල දිස්ත්‍රික්කයේ පළවෙනියා ඒ වගේම අපිට ගම්පහ දිස්ත්‍රික්කයේ පළවෙනියන් අපේ පන්තියලින් අපි නිර්මාණය කරනවා මේ වෙන විට ලංකාවේ පළවෙනියා ලංකාවේ පස්වෙනියන් දෙවතාවක් එක්ක මේ වෙන විට දිස්ත්‍රික්ක පළවෙනියෝ 15ක් වාර්තා කරලා තියෙනවා අපි අපේ පන්තිවල මේ තමයි අපේ මහන්සියේ කැපවීමේ උත්සාහයේ ප්‍රතිඵලය හරි එදින් පුතා වෙන්න මේ කාරණාව ගැන කතා කරද්දී අපි හුඟක් මහන්සි වෙලා තියෙනවා මේ ප්‍රතිඵලය ගන්නට මොකද වෙන කිසිවෙකුටත් වඩා අපි ඒ සඳහා පුතේ මහන්සි වුණා මේ අවුරුදු කීපය තුළ ගුරුවරයෙක් වශයෙන් අඩුම තරමින් දරුවනේ රාත්‍රියට නිදාගත්ත පැය ගන්න අල්පයි මොකද මමත් එක්ක මගේ කණ්ඩායම සමහර විට මටත් වඩා මගේ කණ්ඩායම මහන්සිලා වැඩ කළා මගේ කණ්ඩායම කියන්නේ පුතේ මගේ දරු පරපුර මගෙන් ඉගෙන ගන්න දරුවෝ මටත් වඩා මහන්සිලා වැඩ කළා මම ඒ අඩිතාලම ඔවුන්ට හරියට කියලා දුන්න නිසා සාමාන්‍ය පන්තියකදී කරන වැඩ ප්‍රමාණයට වඩා ඉතා විශාල වැඩ ප්‍රමාණයක් අපි මේ වසර කීපය තුළ අපි අපේ පන්තියේදී කළා ඒක තමයි අපේ මේ උත්සාහයේ ප්‍රතිඵලය මම ඒකයි පුතාලට කිව්වේ
මේ සඳහා එහෙම නැත්නම් කිසිම දෙයක් නොමිලේ ලැබෙන්නේ නැහැ කියලා කියවම වන්නේ කාරණාවත් එක්ක. මොකද හැම දෙයක්ම ලබා ගන්න නම් අපි කිසිවක් ගෙවීමක් කරන්නට වෙනවා. ගෙවීම තමයි ඔබේ උත්සාහයයි ඔබේ මහන්සියයි. ඔන්න ඔය දෙක අරගෙන පොත අපිත් එක්ක අපේ මේ වසර දෙකක කාලයක් අපිත් එක්ක ඉස්සරහට යන්න කැමතිනම් ඔබ අපිත් එක්ක සම්බන්ධ වෙන්න. කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ඔබ ගේන්න ඕන දෙයක් තියෙනවා. ඔබේ උත්සාහයයි මහන්සියයි. එහෙනම් දරුවනේ අපි සම්බන්ධ වෙනවා ඔක්තෝබර් මාසේ 8 වෙනි සිකුරාදා සවස 6ට. පන්ති පැවැත්වෙන පුතේ සවස 6 ඉඳලා රාත්‍රී 9 වෙනකම් පැය 3ක කාලයක් ඇතුළත ඔයාලට ලෙක්චර් එකකට සම්බන්ධ වෙන්න පුළුවන්. පැහැදිලි පැය 3ක්ම ලෙක්චර් ගැන ඈ. පැය 2කට ආසන්න කාලයක් තමයි ලෙක්චර් එක තියෙන්නේ. දැන් ඔයාලා සම්බන්ධ වෙද්දී එහෙම වෙන්නට පුළුවන්. ඒ නිසායි අපි එහෙම කිව්වේ. ඔක්තෝබර් 8 සිකුරාදා සවස 6 සිට 9 දක්වා තියෙනවා. ඒ දවසට සම්බන්ධ වෙන්න බැරි වුණොත් යම් කිසි දරුවෙකුට අපි ඒ සඳහා නැවත විකාශයක් ලබා දෙනවා 10 වෙනි ඉරිදා ඔක්තෝබර් 10 ඉරිදා පාන්දර 4 ඉඳලා උදේ 7 වෙනකම් පැය 3ක කාලයක් නැවතත් ඔයාලට ලබා දීම සිද්ධ කරනවා. හරි එහෙනම් පොදේ ඔන්න ඔය කරුණුත් එක්ක අපිත් එක්ක සම්බන්ධ වෙන්න. සරසවිය සිහිනයක් නෙවෙයි. නමුත් සැබෑ වෙනතුරු අවදියෙන් සිටින්න. මම සමීර කරුණාරත්න. ආයුබෝවන් පොදේ.